ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා පාඩු කරලා තම තමන්ට ඕන විදිහට දෙන්න. ඉතින් අපේ ජනාධිපතිතුමාගේ අපේ ප්‍රතිපත්තිය රජයේ පාඩු කරන එක නෙමෙයි. රජයේ ලාභ ගන්න. ඒ නිසා සෙවන කළයි පළපත්තයි පාඩු කරලා විකුණන්න ඕන කරලා තිබුණා. ඔබ දකින්නද පහුගිය කාලේ මේවා අපව විකුණන්න හැදුවා. ඉතින් අපේ ප්‍රතිපත්තිය විකුණන එක නෙමෙයි. ඒ ආයතන ලාභ කරලා ලාභ ලබන ආයතන හැටියට ගේන්න. මේවට හැමදාම දේශපාලන ඇඟිලි ගැහුවා. ආපු ගමන් ඇමතිවරයා 3400ක් දැම්මා. මේ යන මොහොතේ 300ක් විතර දාලා ගියා. අද වෙනකොට කිසිම සේවකයෙක් බඳවාගත්තේ නැහැ අපි. අපි කොහොම මේක අපි ලාභ ලබන ආයතනයක් කරනවා. මේක පාඩු වුණාම මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්න ඕනේ. පහුගිය දෙසැම්බර් මාසේ තවදෙනියෙන් පඩි ගෙවන්න වෙන්නේ භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ල ලක්ෂ 1500ක්. පළවත්තේ පඩි ගෙව ගන්න බැරුවයි කියලා. ඉතින් අපි මේක ලාභ ලබන ආයතනයක් කරලා අපි සීනි නිෂ්පාදනය තමයි වැඩි කරන්නේ. අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ එතනෝල් නිෂ්පාදනය වැඩි කරන්න. සේවනකල ඉස්සර කරා. සේවනකල සීනි හදනවා වෙනුවට එතනෝල් හදුවා. අපි මොනම හේතුවක් නිසාවත් එක බිංදුවක් වැඩියෙන් හදන්නේ නැහැ. අපි බලන්නේ උඩරිමේ සීනි හදන්න. අපි දැන් මේ වගා නොකරපු තැන් වගා කරලා තවත් අපි දැන් අපේ පරිසර ආයතනයට කියලා තියෙනවා අපේ මේ මේ තියෙන වපසරිය තුල අඩුම ගානේ 15 දක්වා මේ තුලින්ම නිෂ්පාදනය වැඩි කරගන්න ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම අපේ සෙවනගල ධාරිතාව උක් තියෙනවා ධාරිතාව නැහැ. පැරලොත්තේ උක් නැහැ ධාරිතාව තියෙනවා. අපි සෙවනගල ධාරිතාව වැඩි කරනවා. වැඩි කරලා මේ කර්මාන්තයේ දිනකට බිලියන 46ක සීනි රටින් ගේනවා. අපේ බලාපොරොත්තුව ඒක අඩු කරන්න. අමාත්‍යමා දැන් මෙතන අපේ ඍජුව යංකෝ වෙලා තියෙන මොකද්ද බලන්න. ඔය අදාළ අමාත්‍යවරයා කවුද? නම කියන්නේ. දැන් මේක හැමතිස්සෙම ගණනාවක් හිටියක්. දැන් මේ දයාගමගේ මහත්මයාගේ දෙන වක්කින් මොකක්ද? හිටියා. හා. එතුමත් හිටියා. මේ අමාත්‍යන්තේ. දැන් මේ අන්තිම වෙනකොට මේ සීනි කර්මාන්තේ නවින් දිසානායක එතුමාට තමයි තිබුණේ. අර කොයි හැමති මේක විකුණන තැනට තමයි පත් කළා තියෙන්නේ. මොකද 290ට විකුණන්න අවස්ථාවක් තිබුණේම නැහැ එතනෝ. එතනෝ විකුණන්න තිබුණේම නැහැ. රටින් ගේනකොට මේ වගේ පස් ගුණයක් ගණන් නම් මේ ලංකාවේ එකේ එක එක චෝදනා දාන්නවා මේකේ මොකද්ද මේව බාලයි කියලා. ඉතින් බාල නම් මේ රටේ හදපු අරපු බාල හදපු ඒවා විකේ නැහනේ. ඉතින් අපි කොහොම එහෙම බාලක් නැහැ. මේක ඒවම තමයි. ඒ නිසා අපි කරපු දේ කර්මහන්ත හිමියන්ට ගොඩක් කට්ටියකට ලාභ ලබන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේක දැන් අපි තීන්දුව කරා නම් 250ට දැන් 250යි. ඒක මම කියන්නේ පාඩු කරා. ඒ නායකයෝ කරේ. ඔබතුමා කියන්නේ මේකේ වර්ෂයකට හෝ මාසයකට කොතරම් එතනෝල් නිෂ්පාදනය තිබුණාද ලීටර වශයෙන්? අපිට පුළුවන් එතනෝල් මිලියන 12ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. වාර්ෂික? වාර්ෂික. වාර්ෂික. ඒතර දැන් ඔබතුමාලා එනකොට මිලියන කීයක් තිබ්බද උතන ස්ටොක් එකේ? මිලියන 7ක් තිබ්බා. 7යි. එතකොට අර ඉතින් හෝ ඉතුරු නෑ සමහර ටික විකුණන ඉස්සර 290 ගානේ දුන්නේ. 290 ගානේ විකුණන. සඳහන් කරලා තියෙනවා දීපුද? ඔව් මේ දැන් ගන්න කට්ටියම තමයි ඉස්සෙල්ලා ගත්තේ. ඔය 250 550ට 500ට ගන්න. ඔය 290ට ගත්තේ. ඔව් එළියේ 1050යි තියෙන්නේ. ඒ සාමාන්‍ය රටින් එනකොට 1050 විතර අපි ඒකට බද්දක් ගන්නවා නේද? ඔව්. ඒ බද්දත් එක්ක ඉතින් දැන් මේ මුකුත් නැතුව මෙතන 290ට තමයි දීලා තියෙන්නේ. 290ට එක එක තැන් වල ඒ කියන්නේ අපේ ලංකා සුභේ එකේ තව මෙතන සමා වෙන්න මෙතන මිල ගණන් 290ට වැටුණද? අර ගන්න අයගෙන් ඇහුවද ඔයගොල්ලෝ ඇත්තට ගෙවුම් මිල කීයද? එහෙම කියන එකක් නැහැ. හැබැයි ඊට වඩා වැඩි මිල කරලා තමයි ඒගොල්ලෝ අරන් තියෙන්නේ. වැඩි මිලද? ඔව්. මොකද මෙතනින් 290ට දුන්නට ඊට වඩා ගානකට වැඩියෙන් ගන්නම ඇති. මොකද ඒගොල්ලන්ට දැන් අපි 550 වුණොත් අපි ආණ්ඩුළු 260ක් 1 ලීටරයකින් අපි හොයලා දීලා තියෙනවා. 1 ලීටරකින්. ලීටර් මිලියන 10ක් කියන්නේ ලීටර් කෝටියක්. ඒතකොට කෝටියකින් කෝටි 260යි. අවුරුද්දකට අපි අරන් දුන්න ලාභෙ මෙයා රටට. එතකොට පාඩුව මේ පහුගිය අවුරුදු ගානකට කරපු පාඩුව මේකට කවුද වක් කියන්නේ? අර උග්ගෝවියට කීයක්වත් දුන්නේ නැහැ. අවුවට වේල් වේලි උගස් කපනවා. ඒ මිනිස්සු සත පහක් දුන්නේ මෙට්‍රික් ටොන් එකකට රුපියල් 50ක් වැඩි කරලා නිකුම් 50ක් වැඩි කරලා 500ක් වැඩි කරා. අපි මේ ලාභෙ ගොවියටත් දීලා තියෙනවා. breaking.lk